සබදවසක් මම ආවා සෙන්කඩගල පුරවරයට. එහෙමත් නැත්නම් මහනුවරට. මහනුවර තියනවලු වද රැලියක්. නෑ නෑ නෑ. එහෙම රැලියක් නෙමෙයි. මේ වාහන එකතුණු රැලියක්. ඔයගොල්ලෝ දන්නව නේද? Mitsubishi Delica T120 කියන වෑන් එක. අර කිචි කිචි Delica කියලා කියන්නේ. ආන්නේ වෑන් වල රැලියක් අද මහනුවරදී තියනවලු. ඉතින් ඔයගොල්ලොත් අරගෙන මම අද යනවා ඒ රැලිය බලන්න. ඉතින් අපිත් එකතු වෙන්න. මේ රට වටා ගිහින් වාහන ගැන කතා කරන අඩහෝරාව වේකල් හබ්. ඉතින් මාව අද රැලියට එකතු කරගන්න චිකි චිකි Delica වෑන් එකක්ම ඇවිල්ලා තිනවා මහනුවරට. ඉතින් නමින් කිව්වට දන්නේ නැත්තම් මෙන්න බලා ගන්න. මේ තමයි Mitsubishi Delica T120 චිකි චිකි Delica වෑන් එක. එහෙනම් තවත් බලන් ඉන්න මොකද? අපි යමු රැලියට. චිකිචිකි Delica වෑන් රැලිය අද ආරම්භ කරන්නේ පොල්ගොල්ල ඩෑම් එක ගාව ඉඳන්. සුන්දර වටපිටාවක්, සුන්දර පරිසරයක ඉඳන් අපි මෙන්න මේ Delica T120 වාහනේ රිව් එක අද ඕගලන්ට ගේන්න හිතුණා. මේ වාහනේ ඉතිහාසය ගත්තෝ Delica කියලා කියන්නේ ඩිලවරි කා කියන එකට. ජපානයේ Mitsubishi සමාගම් විසින් 1968 මේ වාණිජමය වාතාවරණයකට අනුව හදපු වාහනයක් තමයි මේ Delica කියලා කියන්නේ. පසු මුල් කාලයේදී මේ වාහන මුහුණවල් දෙකකින් ආවා. එකක් තමයි අපිට පේන විදිහට මෙන්න මේ විදිහේ වාහනයක්. අනිත් වාහනේ තමයි අපිට පේන විදිහට මෙන්න මේ විදිහේ වාහනයක්. අපි ගත්තොත් වාණිජමය පරිසරයක් ඇතුලේ මේ වාහනයට ලොකු ඉල්ලුමක් තිබ්බ නිසාම මුල් කාලයේදී මේ වාහනේ මේ විදිහට ඩෙලිවරි වෑන් එකක් ඉදිරියට ආවා. පස්සේ වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තිබ්බ නිසාම පාරිභෝගිකයන්ටත් උවමනා වුණා මේ වාහනේ මිලදී ගන්න. ඒ නිසාම Mitsubishi සමාගම තීරණය කළා මේ වාහනය පාරිභෝගිකයන්ටත් ගැළපෙන පරිදි මේ වාහනය මගේ ප්‍රවාහන Delica වෑන් එකක් විදිහට අරගෙන එන්න. ඉතින් ඒ වෑන් එක තමයි අද අපිට මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ලංකාවේ ගොඩක්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ Delica T120 මේ චිකි චිකි Delica වෑන් එක. මෙන්න මේ විදිහේ වෑන් එකක් විදිහට තමයි අපිට ලංකාවේ බොහෝ විට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් Mitsubishi Delica T120 මේ වෑන් එකේ ඉතිහාස කතාව ගත්තොත් මේ වගේ ඉතිහාස කතාවක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට යමු මේ වාහනේ පර්ෆෝමන්ස් ගැන. මේ වාහනේ අපිට 4 සිලින්ඩර් 1400 cc එන්ජින් එකක් තමයි අපිට මේ වාහනේ දකින්න පුළුවන් වෙන්නේ. හෝස් පවර් 86ක් තියෙන මේ වාහනේ RPM 3500 දී 178ක ටෝක් එකක් නිබදවන්න මේ වාහනේට හැකියාව තියෙනවා. ඒ වගේම එන්ජින් ඔයිල් කැපැසිටි එක ගත්තොත් එම ලීටර් 4ක එන්ජින් ඔයිල් කැපැසිටි එකක් අපිට මේ වාහනේට දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාහනේ මැනුවල් ජියබොක්ස් එකක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. 4 ස්පීඩ් මැනුවල් ජියබොක්ස් එකක්. මේ වාහනේ අපිට wheel size එක ගත්තොත් ස්ටෑන්ඩඩ් size එක 13 විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරොත් එimhe ඉස්සරහා පස්ස දෙකම
ඩම් රෙක් සිිටම් ඇත්තම අපට මේවා හනේ දකින්න පුළුවන් වෙන්නේ. අඩියක විතර ග්ලවුන් කේරන්සයක් තියෙන නිසාම මේ වාහනයට ඕනම රළු පාරක ඕනම බොරුලු පාරක ඕනම කාපට් පාරක කිසිම බාධාවකින් තොර මේ වාහනයට යන්න පුළුවන්. මේ වාහනේ දිගගත්තොත් අපිට අඩි 10 මාරක ටිකක් දකින්න පුළුවන්. ඒ වගේම පළල ගත්තොත් අඩි 5 මාරක විතර පළලක් අපිට මේ වාහනේ දකින්න පුළුවන් වෙනවා ඉන්ටර්ෆේස් එකෙන් මේ බොඩි ෂේප් එක ගත්තොත්. අපි මේ චිකි චිකි ඩෙලික වෑන් එක ගැන වැඩි විස්තර දැනගන්න අපි එකතු කරගන්නවා තරංග විජේසිංහ මහත්මයාව. තරංග මහත්මයා අපි කතා කරොත් ඉන්ටර්ෆේස් එක ගත්තොත් මොනවද මේ වාහනේ තියෙන විශේෂත්වය ඉන්ටර්ෆේස් එකේ? ඇත්තම කිව්වොත් 1979 තමයි මේක ලංකාවට ගෙනලා දීන්නේ මුලින්ම. ඉතින් ගොඩක්ම මේක මේ කාලේ මාර්ගවල තිබ්බ ආරෝග පද්ධතියත් එක්ක ජපන් මිචුබිෂි කම්පැනි එකෙන් මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තම දැන් අද කාලේ වගේ හයිවේ එහෙම මොකුත් මාර්ග පද්ධතියක් තිබුණ නැති නිසා ඕනෑම මාර්ගයකට ගැළපෙන ආකාරය තමයි මේකේ හෙඩ්ලයිට් අපි ඉක්ව ස්විච් ඔන් කරොත් ආලෝක පද්ධතිය ආලෝක ධාරාව ගලාගෙන යන්නේ මාර්ගය පුරාම විහිදිමින්. දැන් වර්තමානයේ තියෙන අලුත් වාහනවල විශේෂත්වය තමයි හෙඩ්ලයිට් එක ගැහුවොත් බොහෝ දුරට ඉදිරියෙන් එන රියදුරාට අපහසුතාවයකට පත් වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් මේකේ ආලෝක ධාරාව විහිදිලා යන විදිහට තමයි මේකේ මූලික හෙඩ්ලයිට් හතර සවි කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අර මේ වාහනේ මොනක ගත්තොත් මේකේ සිග්නල් ලයිට් පද්ධතිය ඉස්සරහා ෂෙල් බෆර් ඒවා ඔක්කොම වගේ සම්පූර්ණ යකඩින් තමයි. දැන් වර්තමානයේ මේවත් එක්ක එක්කෝ ෆයිබර් එම නැත්තම් ප්ලාස්ටික් ඒ වගේ දේවල් වලින් නෙමෙයි නිමා වෙලා තියෙන්නේ. මොකද මේ දැන් අද වෙද්දී මේ වාහනයට ගත්තොත් අවම වශයෙන් අවුරුදු 40ක කාල සීමාවකට ලං වෙලා තියෙනවා. ඉතින් ඒ රඳා පැවැත්ම ගොඩක් දුරට පැවතිලා තියෙන්නේ මේක මේ යකඩ වලින්ම සහ මේ ඝනකමින් යුක්ත තහඩු වලින්ම නිර්මාණය වෙලා තියෙන නිසා තමයි මේකේ මේ මුහුණුවර මේ විදිහටම පැවැත්මක් තියෙන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැනට මේ පවත්වගෙන යන නඩත්තු කරගෙන යන විදිහට මේ වාහන ලංකාවේ තියෙන ඉතාම කිහිපයක් තමයි දැන් තියෙන්නේ. ඒ කිහිපය පවතින්නේ මේ විදිහට ගත්තොත් තමයි. තරංග මහත්තයා අපිට ගන්න පුළුවන් මේ ඒ කාලේ ඉඳන්ම වයිපෝෂෝ මේ වාහනයට ඇවිල්ලා තියෙනවානේ. ඔව්. ඇත්තම කිව්වොත් එහෙම දැන් නවීන පන්නේ වාහන ගත්තොත් ඒ නවීන පන්නේ වාහනවලත් මේ ඔප්ෂන් එක තියෙනවා. එතකොට මේක ඒ කාලේ 1970 ගණන් වල ඉඳලම මේ ඔප්ෂන් එක ඇවිල්ලා තිනවා කියලා කියන්නේ ඇත්තටම මේක ෆුල් ඔප්ෂන් වෙහිකල් එකක් කියන්නේ හොඳම උදාහරණයක්. ඔව්. අනිත් එක මේ යකඩ ආම්ස් ගත්තොත් ඒවත් ඒ විදිහට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණ යකඩින් තමයි මේ ඔක්කොම නිර්මාණය වෙලා තින්නේ. රඳා පැවැත්ම ගොඩක්ම අධික කාල සීමාවක් පවතින විදිහට තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔප්ෂන් එක ඇත්තටම වටිනවා. අද වර්තමානයේ තියෙන වාහනත් එක්ක සංසන්දනය කරද්දී මේ ඔප්ෂන් එක ගොඩක්ම වටින ඔප්ෂන් එකක් විදිහට තමයි මේ වාහනයට ලොකු වටිනාකමක් තියෙන අංගෝපාංගයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. තරංග මහත්මයා මේ ඇවිල්ලා තින්නේ එතකොට මේ වාහනේ මුල් කාලේ ඉඳන්ම ආපු සයිඩ් කණ්ණාඩි මෙතන තමයි ඇවිල්ලා තින්නේ. සමහරව මම දැකලා තියෙනවා මේ මෙදිනුත් දාලා තියෙන අලුත් පන්නේ වාහන විදියට අපි ඒකනත් කතා කරොත්. ඔව්. ඇත්තටම කිව්වොත් මේ ආම් එකත් අර වගේම යකඩින් තමයි සම්පූර්ණ නිර්මාණය වෙලා තින්නේ. ඒ වගේම මේ සයිඩ් කණ්ණාඩියේ ස්වරූපය හැඩතලය මේ වාහනේ පසුපසින් රියදුරා එලවද්දී සම්පූර්ණ පසුපස අවසානය පැහැදිලිවම මේ තියෙන සයිඩ් කණ්ණාඩි හැඩතලේ අපිට පෙන්නනවා. ඒ වගේම තමයි මේක ඇත්තටම කිව්වොත් මේ මොඩල් එකේ සයිඩ් කණ්ණාඩියක් මෙතනට සවි වෙලා ඒ වාහනේට ඇවිල්ලා තියෙන නිමාව ඊටාම මේ වාහනේ අලංකරණයට වගේම ඒකේ තාත්වික පෙනුමටත් ගොඩක්ම ඉවහල් වෙලා තියෙනවා. දැන් ගත්තාම ගොඩාක් වාහනවල මෙතන දොරට සවි වෙලා තියෙනවා. හැබැයි මේකෙන් ඒක මේ අවම වෙලා මෙතන මේ තව වටිනාකමක් දීලා තිනවා. දැන් නවීන පන්නේ එන වාහනවල මෙතන බෝල කණ්ණාඩියක් සවි කරලා තිනවා. ඒ බෝල කණ්ණාඩියෙන් වෙන්නේ ඉස්සරහා මූණතේ ඉදිරිපස තියෙන කොටස රියදුරාට පෙන්නුම් කරන එක. නමුත් මේ හැඩතලයත් එක්ක මේකේ අවසාන දකුණු පස මේ යටපැත්තේ කොටස ගත්තාම රියදුරා ඉඳගත්තාම මේකෙන් පේනවා මේකේ මූණේ ඉදිරිපස මොනවා හරි තියෙනවා නම් අර නවීන තාක්ෂණයට වඩා මේ ඒ කාලේ මේ තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඒකයි මෙතනද මේක සවි වෙලා තිනවා කියලා
නවීන තාක්ෂණයේ මේ වීදුරු දෙකකට අනේක මේ වාහනේ මේ තනි වීදුරුවටම ඇවිල්ලා තිනවා ඒ කාලේ සවි කළා තිනවා ඒකයි අර විශේෂ මේ උඩින් පළල් වෙලා පහත දෙද්දි මේකේ පටු ස්වභාවයක් ගන්න පටු ස්වභාවයක් ගන්න තරග මහත්ම අපි මේ වාහනේ පැති පෙනුම ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් විශේෂ දේවල් මොනවද මේ වාහනේ ඇත්තටම ගත්තොත් මේකේ බඳ මේකේ බඳ අපි හඳුන්වනවා මේ ඉරි ධාරා වලින් පෙන්වන්නේ අපි සෙට් කියලා තමයි හඳුන්වන්නේ මේ සෙට් එකකින් වෙන්නේ වාහනේ බඳ ශක්තිමත් වෙන එක ඒ ශක්තිමත් ඇත්තටම මේ තාක් කාලයක් මේක පවත්වගෙන ඉන්න මේ බඳ තනි බඳකට ආව නම් මේකේ නෑ දිරුම් හෝ නැමුම් ස්වභාවයේ ඒ කියන්නේ පැවැත්මක් අඩු වෙනවා. ඉතින් ඒ පැවැත්ම වැඩි කර ගැනීම සඳහා ඒ කාලේ යොදාගත්ත තාක්ෂණයක් තමයි මේ බඳවල්වල මේ විදිහ නැමුම් පාරවල් මේ තියෙන නැමුම් පාරවල් වල පෙන්නුම් කරන්නේ. ඒ වගේම මේ දොර නැති ඔක්කොම වගේ ඒ කාලේ පාවිච්චි කළ දෙන්නේ සුදු යකඩ වලින්ම තමයි මේ යතුරු කටවල් ඒ සියලුම දේවල් සුදු යකඩින් තමයි ඒ කාලේ ඉඳලම ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම තවත් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මේ නිකල් මේකෙන් අර වර්ෂාව සහිත අවස්ථාවකදී මේකෙන් ජලය ගලා යද්දී ඒ කියන්නේ ඒකේ ආරක්ෂාව සඳහා මේ පිටට නොයන විදිහට නිකල් ඒ කියන්නේ සුදු යකඩින්ම තමයි මේ ගහිත් පිහිල්ලත් නිර්මාණය වෙලා තියෙන්නේ වර්තමානයේ නම් කොහොම අඩුයි වාහනවල එහෙම එනවා මේක ඒ කාලින්දලම ඒ විදිහටම නිර්මාණය වඩා තියෙන එකක්. ඉතින් අර නැවත නැවතම කියන්නේ මේ වාහනය වසර 40කට ආසන්න කාලයක් දැන් ලංකාව තුළ මේ විදිහට මේ තදා පවතින්නේ. ඒ විදිහ මේ විශේෂ අංගෝපාංග වලින් යුක්ත වෙලා මේක ජපාන් රටේ නිෂ්පාදනය වෙච්ච වාහනයක් විදිහට හඳුන්වගත්තොත්. අපිට මෙතන මේ වීදුරු අරින්න බැරි වෙන කණ්ණාඩියක් තමයි අපිට මෙතන දකින්න පුළුවන් වෙන්නේ අන්තිමටම. ඇත්තටම මේකට මේකේ හඳුන්වලා දෙන තව ක්‍රමයක් තමයි මේකේ භාණ්ඩ ප්‍රවාහණය සහ මගී ප්‍රවාහණය දෙකටම සුදුසු වෙන විදිහට තමයි මේක ඒ කාලේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෝර මේ පිටිපස කොටස මේ විදිහ තනි වීදුරුවකින් මෙයා කරලා තියෙන්නේ ඇත්තටම මේ කුඩා මේ මොන හරි භාණ්ඩ කොහෙට හරි රැගෙන යන්න ඒ දේවල් වලට මේ පසුපස කොටස භාවිතා කරන්න ඕන නිසා මෙතන කට් ග්ලාස් එකක් නොමැතිව මේ තනි ග්ලාස් එකකින් මේ වෙලා තියෙනවා පිට් ග්ලාස් එකකින් මෙතන මේ කට් ග්ලාස් එකක් භාවිතා කරලා තිනවා මැද දොර හරියේ ඒකේ ආසනෙකුත් එක්කම තමයි ඒ කම්පැනි එකකින්ම එන විදිහම තමයි ඒකට ගොඩක් රියදුරා සහිත තව කීප දෙනෙක්ට ගමන් කරගෙන සුළු භාණ්ඩ ප්‍රවාහනය කරගෙන යන්න පුළුවන් ආකාරයට තමයි මේ වාහනේ නිර්මාණය වෙලා තියෙන්නේ අපි පිටිපස්සට ගියොත් අපිට කොහොමද අපිට පිටිපස්සේ නිර්මාණ වෙලා තියෙන්නේ මේ වාහනේ ඇත්තම ගත්තොත් පසුපස දොර ඉහළට එසවිය හැකි ආකාරයේ ඒත් අර සුදු යකඩ වලින්ම නිර්මාණය වෙච්ච සම්පූර්ණ දොර ලොක් එක තමයි අපිට මේක මේ විදිහට මෙහෙම කරන්න පුළුවන් ඕපන් කරන්න පුළුවන් මේකේ බටන් එක ප්‍රෙස් කරපුවාම යතුරු දාන්නත් පුළුවන් අවශ්‍ය ඕනෑම වෙලාවක ඉතින් මේ නම්‍යශීලී ස්වභාවයක් තියෙන්නේ අර තහඩුවේ ශක්තිමත් භාවය පවත්ව ගන්න කියලා තමයි ඉතින් අපිට වැඩි දැන් අපි මේ තරුණ පරපුරේ සමාජික විදිහට මේ වාහනේ දැන් නැවත මේ ධාවනයට කරමින් ඒ දේවල් කරගෙන දන්න හැම තැනකම තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් අපි විශේෂයෙන් කරුණු හොයලා බලලා එහෙම කරගෙන යන්නේ මේකේ පාවිච්චි කරන ඇත්තටම ඒ 70 ගණන් වල කියපුවාම ඉතින් ගොඩක් වයසක උදවිය වයසක අය තමයි මේ දැන් වෙද්දි ඉතින් මේක මේවා කරන්නේ. ඉතින් ඒ කට්ටියකනුත් අහපුවාම කියන්නේ මේ ස්වභාවය තියෙන්නේ මේ තහඩුවේ නම්‍යශීලී බව තියෙන්නේ මේ වාහනේ ශක්තිය රඳා පවත්වන්න අවශ්‍ය නිසා කියලා තමයි කියන්නේ. තරංග මහත්මයා අපි මේ වාහනේ මේ පිටිපස්ස එන ටේල් ලයිට් එක ගැන කතා කරොත් මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඇත්තටම කිව්වොත් මේකේ ඔයාලට පේන ඇති මේ
එකන්නේ දැන් ගත්තොත් එක්කෝ මේ සමතල පසු බිමක පිහිටන මේ හැඩතලයක් ඒ විදුලි විදුලිය තියෙන්නේ. නමුත් මේක අර ත්‍රිකෝණාකාර ස්වභාවයෙන් දෙපැත්තකට ආලෝකය විහිදෙනවා. ඒ විහිදීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දුරට පසුපසෙන් එන වාහනයට, ඒත් එක්කම තව මගියෙක් හරි යම් කිසි පුද්ගලයෙක් මේ මාර්ගයේ ගමන් කරනවා නම් එයාටත් පෙනෙන ආකාරයට තමයි මේ විදුලි බිම නිර්මාණය කළ තියෙන්නේ. ඒකයි මේ ත්‍රිකෝණාකාර ස්වභාවයක් අරන් තියෙන්නේ මේ විදුලි බිම. මාර්ග තීරු දෙක ගමන් කරන වාහන දෙකක් අතර මේ වාහනේ යනවා නම් ඒ වාහන වලට හොඳින් ඒ සංඥාව පෙන්නුම් කරන තමයි මේ වාහනේ මේ පිටිපස ටේල් ලයිට් නිර්මාණ වෙලා තියෙන්නේ. අපි පිටිපස බෆර් එකත් ඒ වගේම බෆර් එකේ තියෙන දේවල් ගැනත් කතා කරොත්, ඇත්තට මේ වගේම රාත්‍රී කාලයේදී මේ වාහනය කොහේ හරි තැනක අපි කිව්වොත් නතර කරලා තියෙනවා කියලා, එතකොට පසුපසින් එන වාහනයට අවධානය යොමු වෙනවා මේ සන්ලයිට් වලින්. මේකේ මේ රතුපාට වර්ණයෙන් තමයි මේක මේවා කරලා තියෙන්නේ. මොකද මේ පසුපසින් වාහනයක් આવොත් මේ වාහනය මේක නතර කරලා තියෙනවා කියලා අද කාලේ හිටියද පාකින් බල්බ් එකක් විදිහට මේක ඒ කාලේ මේ සන්ලයිට් එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම තවත් කිව යුතු දෙයක් තියෙනවා, අංක දහඩු විදුලි බුබුල. අංක දහඩු විදුලි බුබුල දැන් නම් ගොඩක් මේ මොඩල් එකේ වාහනවල මේ කොටස නෑ. කියන්නේ එක්කෝ ගලවල ඉවත් කළා නැත්නම් නැති වෙලා, ඒ වගේ තත්ත්වයක් තමයි මේ විදිහට. ඇත්තටම මේක නම් හොඳටම තියෙනවා. මේකත් අර සුදු යකඩෙන්න, ඒ කියන්නේ පසුපසින් මොනවා හරි අනතුරක් සිද්ධ වුණොත් හරි කිසි දෙයකට ඩැමේජ් නොවන ආකාරයේ සුදු යකඩ වලින් සහ සම්බන්ධ වෙලා තියෙනවා රබර් පටියකින්, ඒ අර දිරු අවම කර ගැනීම සඳහා. ඇත්තටම ඉතින් ගත්තොත් මේ වගේ මේ පැවැත්ම තියෙන්නේ ගොඩක් දුරට මේ ගොඩාක්ම ඉතින් මේ විදිහ දේවල් යොදා ගනිමින් මේ වාහනය නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ බෆර් එක, ඊට පස්සේ රබර් බීඩින් එක, ඊට පස්සේ මේ ලයිට් එක. මේ අතර පරස්පරතාවයක් නොතිබුණොත් මේ දෙක එකට හාවුනොත් මේක ඔක්සයිඩ් වෙලා දිරුන් දිරන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් ඒ කාලෙම ඉතින් මේක නිෂ්පාදිත රට ජපානයේ. ඉතින් ජපානයේ ඒ නිමවුම්කරුවන් විසින් හොඳට තීරණය කරලා බලලා නිර්මාණය කරපු නිර්මාණයක් තමයි මේ ඩෙලිකා T120 කියන වාහනේ. ඉතින් මේ නම්බර් ප්ලේට් ලයිට් එක තියෙනවා කියලා අද වර්තමාන වාහනයක් ගත්තොත් ඉතාම දුර්ලභයි. මේ කොටස ගොඩක් දුරට වාහනවල නැහැ. තරඟ මහත්මයා, අපිට මෙතන අපිට බලා ගන්න පුළුවන්නේ, ඔව් ඇත්තටම කිව්වොත් අමතර ටයරය, ස්පෙයා වීල් එක. ස්පෙයා වීල් එක මේ වාහනේ මෙතන ඉතාම පහසුවෙන් යම් අවස්ථාවකදී ටයර් එක හුලං බැස්සොත් මේක ඉතාම පහසුවෙන්, කියන්නේ වාහනේ ඇතුළතින් ඉඩ ඇහිරෙන්නේ නැති වෙන්න මේ යට කොටසට වෙන්න මේක සවි කරලා තියෙනවා. නමුත් ඒ තාක්ෂණය බලන්න ඒ කාලේම මේක හයි කරලා තියෙන්නේ. ඕන වෙලාවක මේක මේ යකඩ හැන්ඩල් එකක් තියෙන්නේ. මේකෙන් පහතට කරපු ගමන්ම මේ මෙතන තියෙන ලොක් එකෙන් මේක පනිනවා. ඊට පස්සේ මේ ටයරේ ඕනම වෙලාවක ඉතාම පහසුවයි එළියට ගන්න පුළුවන්. මොකද ඒක දැන් තියෙන වාහනවල නම් ගොඩක් දුරට ලොක් එකක් එනවා, යතුරුක් සහිත මේ වෙනමම අමතරව දාපු ලොක් එකක්වත් තියෙනවා. ඉතින් ඒ කිසි දෙයක් නෑ. මොකද මේ වාහනේ ඕනෑම තැනක ගොඩක් වෙලාවට මේ කියන්නේ කඳු බද ප්‍රදේශවල තමයි ලංකාවේ මේක ගොඩාක් දුරට පාවිච්චි වුණා කියලා කියන්නේ. ඒ ඕනම තැනක ගමන් කරද්දී ඒ කාලේ මාර්ග පද්ධතිය ලංකාවේ 100% මද වගේ මේ කාපට් මාර්ග, කාපට් අතුරන ලද මාර්ග, හයිවේ මාර්ග නොතිබුණ නිසා මේ ක්‍රමේ ඇත්තටම ලංකාවට ගොඩක් වටිනවා. මොකද මෙතනින් ඉතාම පහසුවෙන් මේ අමතර ටයරය ගලවා ඉවත් කරගෙන තමන්ට මේ මොනා හරි හදිසියේ ටයර එකක් මාරු කරන්න පුළුවන්. ඔකදී ටයර එකක් මාරු කරගන්න පුළුවන් ආකාරයට තමයි මේ යකඩ හැන්ඩල් එකක් එක්ක පොඩි ලොක් එකක් තියෙන්නේ. නමුත් ඒක මේ වාහනේ ගමන් කරද්දී වෙනත් වාහනයකට අනතුරක් නොවන ආකාරයට හොඳ ශක්තිමත් විදියට සවි වෙලා තියෙනවා. ඇතුළතින්ම සවි වෙලා තියෙනවා. ඇතුළතින්ම සවි වෙලා තියෙනවා. අපි මේ වාහනේ ගැන ඉන්ටර්ෆේස් එකේ හැම දෙයක්ම ගැනම කතා කරා එළියේ. අපි දැන් ඇතුළෙන් කතා කරන ගත්තොත් අපිට තියෙනවා ඩෑෂ්බෝඩ් ඉන්ටීරියර් ගැන කතා කරන්න. අපි ඊට කලින් කෙටි විරාමයකට ගිහිල්ලාමු මේ vehicle එක. Mm-hmm.
තරංග මහත්මය අපිට ඇතුලේ ඉන්ටීරියර් ගැන කතා කරොත් මොනවද අපිට කතා කරන්න පුළුවන් විශේෂ දේවල් මේ වාහනේ තියෙන්නේ? ඔව් ඇත්තම කිව්වොත් මේ ඩෙලිකා වර්ගයේ 34 ශ්‍රී 38 ශ්‍රී කියලා ලංකාවට අවිල්ලා තිනවා. ඒකේ 34 ශ්‍රී සම්පූර්ණ මේ ඉදිරිපස ඩෑෂ්බෝඩ් එක කළු වර්ණේනොත් 38 ශ්‍රී ඩෑෂ්බෝඩ් එක මේ දුමුරු පැහැති වර්ණේනොත් තමයි ලංකාවට අවිල්ලා තියෙන්නේ. මේක එතකොට ගත්තහම මේ ඉදිරිපස ඩෑෂ්බෝඩ් එකේ වෙනම මේ ඉදිරියට ගමන් කරද්දී එන මේ හුලං ප්‍රමාණය ඇතුළට එන විදිහට මේකේ මැනුවල් වාතාශ්‍රය වාහනයට ලැබෙන විදිහට මේ මේ මැනුවලි මේ ඔප්ෂන් දෙක තුනක්ම මේ දෙපැත්තේ තියෙනවා. ඊට අමතරව එතකොට ගත්තහම මේකේ මේක නම් ඇත්තම නවීකරණය කරන ලද සෙටප් එකක් තියෙන්නේ. නැත්තම් මෙතෙන්ට තමයි සම්පූර්ණ FM පද්ධතිය සවි වෙලා තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ ස්විච් සවි වෙලා තියෙන්නේ මැනුවලි තමන්ඩ මේ ඔන් ඔෆ් කරගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මෙතන තියෙනවා මේ වයිපර් ස්විච්, මෙතන තියෙනවා ස්මෝකින් බර්න් එක ස්විච් එක. එතන මෙතන මේ පැත්තේ දකුණු පැත්තේ පෙන්නනවා මේ හෙඩ්ලයිට් ඔන් ඔෆ් ස්විච් එක, පාකින් හෙඩ්ලයිට් ඒ ආකාරයට. එතකොට මෙතන මේ චූටි කූරකින් පොඩි ස්විච් එකකින් සිග්නල් ලයිට් ඔන් ඔෆ් ස්විච් එක පෙන්නනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ හෑන්ඩ් බ්‍රේක්, මේ වාහනේ හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය මේ ආකාරයට තමයි සවි වෙලා තියෙන්නේ. එතකොට හෑන්ඩ් බ්‍රේක් එක මේ ක්‍රියාත්මකයි කියලා පෙන්වන්න මෙතන රතු පැහැති විදුලි බුබුලක් තියෙනවා. ඒත් එක්කම පේනවා ඇති මෙතන ඕපන් කියලා පොඩි රබර් නොබ් එකක් ගහපු හැන්ඩල් එකක් තියෙනවා. මේක පහතට කරපුවාම මේකේ තවත් මේ ඉදිරිපසට ගමන් කරද්දි ඇතුළට වාතයේ එන ආකාරයට මේකේ හුලං කවුළු කීපයක්ම ඉස්සරහා මේ ප්‍රධාන විදුලි බුබුලුත් එක්කම සහ මේ සිග්නල් ලයිට් පද්ධතියත් එක්කම උඩට සවි වෙලා තියෙනවා. මේකෙන් සිද්ධ කරන්නේ ඉදිරියට ගමන් කරද්දි වාතාශය ඇතුළට එන ආකාරයට ගමන් කරද්දී කිසිම මේ අපහසුතාවයකට පත් නොවන විදිහට. ඒකම කියන්න ඕනේ මේකේ දැනට AC යුනිට් එකක් සවි කරලා තියෙනවා. මේක නම් ගොඩක් නවීන වාහන ඕනම එකක තියෙන එකක්. නමුත් මේකෙත් ඇවිල්ලා තියෙනවා මේ Mitsubishi සම්පූර්ණ මේ පද්ධතිය සවි වෙලා තියෙනම ඔරිජිනල් විදිහටම තමයි. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ සියලුම මේ තිරිංග ක්‍රියාත්මක වෙන්නේ කේබල් වලින්, ඇක්සලේටර් එක, එතකොට තිරිංගෙහි මේ මැනුවල් තිරිංග පද්ධතිය, මේ හැම එකක්ම, එතකොට ක්ලච් එක විශේෂයෙන්ම කේබල් වලින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අර උඩ පැටල් කියන එකේ විශේෂත්වය ඒක පොම්ප් එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වාහනවල මේ ජියර් පද්ධතියත් කේබල් දෙකකින් තමයි මම දන්න විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඒ විදිහම ඒක මතක් කරපුව එක හොඳයි. ඇත්තටම මේ ගියර් එක මැනුවලි තමයි මේ වාහනේ පාවිච්චි වෙන්නේ. මේක අර ඔටෝ කියන ගණයට අයත් වෙන්නේ නැහැ. මේ මැනුවල් ගියර් ගත්තහම මේ මේක ඇත්තටම ගියර් බොක්ස් එකයි එන්ජින් එකයි අතර මේ වේගය පාලනය වෙන්නේ මේ ගියර් පද්ධතිය. මේ ගියර් පද්ධතියේ ගියර් මාරු කිරීම සිද්ධ වෙන්නේ ඇත්තටම චූටි කේබල් දෙකකින්, පොඩි කම්බි කුරු දෙකකින් වගේ තමයි. ඒ වගේම තමයි අර ගොඩක් දුරට මේ ෆ්ලෝ බෝඩ් ගියර් කියන මේ කොට හැමෝම කියනවා ඒක භාවිතයට ඉතාම මේ පහසුයි කියලා. නමුත් මේක මේ පාවිච්චියට ගත්තොත් මේක පැදලා පුරුදු වෙච්ච කෙනෙක්ට ඕන මේ වෙලාවක දැනෙනවා මේකේ පහසුභාවයක් තියෙනවා. මේකේ බොහොම මේ ඇඟිල්ලකින් ගියර් එක දාන්න පුළුවන් මට්ටමට පළමු ගියරය, දෙවැනි ගියරය, තුන්වෙනි ගියරය සහ මේකේ රිවර්ස් ගියරය ඔය ආකාරයට තමයි ගියර් ටික වැටෙන්නේ. ඉතාම පහසු ආකාරයට තමයි මේකේ ගියර් ආකාරයට අපිට යොදවන්න පුළුවන් ගියර් පද්ධතිය තමයි මේ වාහනයේ බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. ඇත්තම මුල් කාලේ ඉඳලම ඒක තමයි ගොඩක් දුරට මේ මේ වාහනේ කියන්නේ බරක් පටවගෙන යද්දී අපිට ඒක පහසුයි කියලා දැනෙනවා මේ ගියර් එක පාවිච්චි කරන්නේ. භාවිතා කරද්දී කියන බරක් පටවගෙන දුර ගමනක් යද්දී අපිට කිසිම අපහසුතාවයකින් තොරව මේ වාහනේ අපිට ඕන දාවන කටයුත්තක් කරන්න පුළුවන්. මේ තියෙන සහැල්ලු දේවල් මේ ඒ කාලේට තියෙන තාක්ෂණයත් එක්ක. අර මං මුලින් කිව්වා වගේ මේකේ ඩෑෂ්බෝඩ් කලර් එකෙම තමයි මේ ඉන්ටීරියල් ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ වාහනේ පුරාටම මේ ඩෑෂ්බෝඩ් එක දුබුරු පාට නම් 38 ශ්‍රී සම්පූර්ණ දුබුරු වර්ණයෙන් තමයි ඉන්ටීරියල් ඇවිල්ලා තියෙන්නේ. ඉතා ඒත් එක්කම පැහැදිලි කරන්න ඕනේ අර මෙතන මේ දොරේ පහත මේ වර්ෂාව වෙලාවට රැඳෙන ජලය ඉවත් වෙන්න තමන්ට ඉවත් කරගන්න පුළුවන් වෙන විදිහට රබර් නොබ්ස් දෙකුත් සවි කරලා තියෙනවා. ඒ ඔරිජිනල් ආපු
විදිහටම තමයි ඒක පවතින්නේ. එතකොට විශේෂයෙන්ම මේ සරලම විදිහට තමයි මේකේ සියලුම මේ ලොක් සහ මේ ග්ලාස් එක මැනුවල් උස් පහත් කරන්න පුළුවන් වෙන විදිහට සවි කරලා තියෙන්නේ. ඒකට මේ ග්ලාස් එක උස් පහත් කරන එකට වයින්ඩර් එක කියලා අපි හඳුන්වනවා. ඒ වයින්ඩර් එක සම්පූර්ණ තාම මේ පහසු ආකාරයෙන් කැරකීමට සහ ග්ලාස් එක පහත් කර ගැනීමට සුදුසු ආකාරයට තමයි මේ වාහනේ ඒක සවි වෙලා තියෙන්නේ. එතකොට අත්‍තරම් කියනවා නම් මේ විශේෂයෙන්ම මේ අපිට දැන් නවීන වාහන ගත්තොත් මේට වඩා මේ ලොකු මේ අංගුපාංග සවි කරලා තියෙනවා. නමුත් අර මේකේ ගම්මන් පහසුව තව කෙනෙක්ට මේක පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදිහට මේ පහසු ක්‍රම පද්ධතියක් තමයි මේකේ සවි වෙලා තියෙන්නේ. නැත්නම් නවීන වාහනවල මේ ගත්තොත් ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් උපාංග තියෙන්නේ. සමහර වෙලාවට බැටරි එක මේ ක්‍රියාත්මකුන් නැත්නම් ස්විච් එක ක්‍රියාත්මකුන් නැත්නම් මේ වීදුරුවක් පහත් කරගන්න ලොක් එකක් මේ ඕපන් දොරක් ඕපන් කරගන්න ඒ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ වාහනේ හැටියට අර සම්පූර්ණ මැනුවලි ඇවිල්ලා තියෙන නිසා මේකේ මැනුවලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අර මං බ්‍රේක් පද්ධතිය ගැන කියද්දි කිව්වනේ මේ අපි සාමාන්‍යයෙන් ලංකාවේ පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ වාහනේ ගොඩක් දුරට ඕනෑම තැනිතලා ප්‍රදේශයක මේකේ එන්ජින් එක ස්විච් ඔෆ් කරලා මේක සාමාන්‍ය විදිහට මේ ධාවනය කරන්න පුළුවන් බ්‍රේක් පද්ධතියක් තියෙන්නේ. එතකොට මේ වාහනේ මේ ඔරිජිනල් කාපට් ඒ හැමදේම ඒ විදිහටම තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ ඕනම කෙනෙක් හාස්‍යයට ලක් වෙනවා වගේම මේ විශ්වාස කළ නොහැකි මට්ටමට. මොකද දැන් වසර 40ක් පුරාවටම මේ දේවල් රඳා පවත්වාගෙන එන්න තරම් මේ වාහනයට ඉතා මේ වැඩි පැවැත්මක් තියෙනවා කියපුවාම මේ වාහනේ වටිනාකම දැන් වෙද්දී සීග්‍රෙන් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේක කාලයක් ලංකාවේ දකින්න නොලැබිච්ච වාහනයක්. දැන් තරුණ පරපුරත් එකතු වෙලා මේ වාහනේ නැවත මාර්ග පද්ධතියට එකතු කරලා තිනවා. ඇත්තටම මේ ගැන ගොඩක් ලොකු සතුටක් තියෙන්නේ. ඇත්තටම අපේ ලංකාවේ තරුණ පරම්පරාව මේ වාහන මේ දිනපත් වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි රීස්ටොරේෂන් කරලා අන්තර්ජාලයේ මේවල රූප බලලා මේවලට එන්න ඕන කෑලි මොනවද කියලා බලලා ඔරිජිනල්ම තත්ත්වයෙන් මේ වාහන ගොඩ ගන්න ඇත්තරම මේ දවස්වල උනන්දුවක් ඇති වෙලා තියෙනවා අපේ ලංකාවේ තරුණ පරම්පරාවට. ඒ හින්දාම තමයි මේ අද මේ රැලියකුත් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මහනුවර. ඉතින් අපි රැලියත් යන ගමන්ම මේ වාහන ඒ රැලිය ඇතුලේ තියෙනවා තව මේ මොඩිෆිකේෂන් කරපු වාහන ඔරිජිනල් තත්ත්වයෙන් තියෙනවා වගේම අපි ආසයිනේ මේ මොඩිෆිකේෂන් කරලා තියෙන වාහන ගැන බලන්න කොහොමද මේ අලුත් පන්නයට ගැලපෙන විදිහට මේ වාහන නිර්මාණය කරලා තියෙන්නේ කියලා අපි ඒ ගැන කතා කරමු මේ වේගලා.
චිකිචිකි ඩෙලිගා වෑන් රැලිය සමාජිකයන්ගෙන් අහලා බලමු අද දවසේ ඒගොල්ලන්ට කොහොම දවසක් වුණාද කියලා. අපි අවුරුදු ගානකට පෙරම් පුරාගෙන ඉරපු එකක් මේක. අද දවස නම් හරිම සතුටුයි. සතුටුම සතුටු දවසක්. ඒ කියන්නේ අපේ මේ වගේ T120 වලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් දෙයක් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන හරිම සතුටුයි. මං ආවේ වරකපුරේ ඉඳලා. එතකොට මගේ ජීවිකාවකුත් මේ වාහනේ. මම මේතකදී මගේ ව්‍යාපාර සඳහා බඩු ගෙන්න යන්නෙත් මේකේ. මම ලංකාව වටේම යනවා සාමාන්‍යයෙන් සතියකට සැරයක් වාගේ. මම ඊයේත් පොළොන්නරුව ඉඳලා ආවේ. මේ ඉතින් ගොඩාක් සතුටුයි අද මේ වගේ මේ කාර්යබහුල දවසක් අද මට. ඒත් මේ මට යාළුවෝ ඉන්න කියලා කිව්වා. ඉතින් මම වැඩ පොඩ්ඩක් පස්සෙකට තියලා මේ වගේ හමුවීම මට අද ගොඩක් ලොකු සතුටක් ඇත්තටම. ඉතින් අපි ගොඩක් අද ඇවිල්ලා ඉන්න යාළුවෝ 15ක් විතර ඉන්නවාද. ඉතින් මට කියන්න තියෙන්නේ තව මේ වගේ වාහන තියෙන අනිත් අයටත් මේ වගේ ඊළඟ ට්‍රිප් එකේදී අපේ මේ එකට එකතු වෙන්න කියන එක තමයි මට හැමෝටම අද කියන්න තියෙන පණිවිඩය හැටියට. අද බොහොම සතුටු දවසක්. මොකද මේ අපේ පාවිච්චෙන් භාවිතෙන් ඈත් වෙන වාහන මේ වාහන. ඉතින් මේ වගේ ගමනක් ඇවිල්ලා අපිට මේ හමුවීම ලොකු සතුටක්. ඉතින් මේ වාහන දැන් හුඟාක් දෙනාගෙන් ඈත් වෙලා යනවා. බඩු මේ අමතර කොටස් හිගකම තියෙනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වුණත් ඉතින් මේ මෙපමණ ප්‍රමාණයක් හරි රැකිලා තියෙන එක ලොකු දෙයක්. ඉදිරි අනාගතයේ දකින්න හරි බොහොම සතුටුයි මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම ගැන. මං ආවේ මේ ඇලිපිලි ප්‍රදේශ ඉඳලා. අද දින මේ දෙලිකා T120 ලවර්ස් ක්ලබ් එක කට්ටියගේ සුවද මිතුරු හමුවත් තමයි පැවැත්වෙන. එතරම් දෙරණායතර ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ අපේ මේ මිතුරුවන්ගේ හමුවීමට ඇවිල්ලා අපේ වාහන ටික මේ විදිහට මේ ඒගොල්ලොන්ගේ නාලිකාවත් ඔස්සේ මේ විදිහට ප්‍රමෝට් කරලා මේ වගේ දෙයක් කරන එක ගැන. කිචි කිචි ඩෙලිගා වෑන් රැලියේ අද අපි ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ නෙල්ලිගල පුදුබිමට. නෙල්ලිගල පුදුබිමේ තමයි දැන් අපි මේ ගමනාන්තයේ විදිහට තෝරගෙන ඉන්නේ. කාපේ කාල වේලාවත් දැන් අවසන් වෙගෙන යන්නේ වැඩසටහන නිමවටපත් කරන්න. ඉතින් ලබන සතියේ මේ වගේම රිවිව් එකක් ඕගොල්ලොන්ට අරන් එනවා. ඕගොල්ලොන්ගේ වාහනවල සංවිධානය කරන රැලි තියෙනවා නම් අපිට කියන්න එකමුතු. ඒ වගේම තමයි මේ සංවිධානය කරන සුවඳ හමුවක් තියෙනවා නම් අපිට කියන්න. නිරන්තරයෙන් අපේ Facebook page එක ලයික් කරන්න, ෆලෝ කරන්න. අපිට මොන හරි තියෙනවා නම් ඕගොල්ලොන්ට තියෙන වාහන සම්බන්ධ ප්‍රශ්න ගැටළු වගේම ඔයගොල්ලෝගේ මේ වගේ සුබඳ හමුවල් තියෙනවා නම් අපිට නිරන්තරයෙන් අපේ Facebook page එක ඔස්සේ අපිට දැනුම් දෙන්න. නෙල්ලිගල පුදබිමේ ඉඳන් අද අපි වැඩසටහන නිමවටපත් කරන්නයි යන්නේ මේ Vehicle House.